අයං වස්සාන කාලෝ. මේ වස්සාන සමයයි පින් වැඩි වැඩියෙන් කරගන්නට වරම වාසනාව භාග්‍යය උදාවෙන කාලෙකයි අපි මේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. TNL ධර්මපදීප නිකිණි පුන්පෝදා සජීවී කාශ්‍ය අපි ඔබ වෙතගෙනෙන් ලබන්නේ අම්බලන්ගොඩ ගෝණපීනුවල නිග්‍රෝධාරාම පුරාණ මහා විහාරස්ථානයේ සිටයි. අපි බලාපොරොත්තු වෙනවා කාලීන ධම්ම සවණං ඒතම් මංගල මුත්තමන් කියලා අපි දන්නවා. මේ ධර්මයේ ශ්‍රවණය කිරීම මංගල කාරණාවක් බවට ඔබට පැහැදිලි වේවි, ඔබට තිරසර වේවි මේ සාකච්ඡාව අවසානයේදී. අද අපේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට වදාළ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්තිසී සුමනතිස්ස අභිදාන, ඒ වගේම අම්බලන්ගොඩ සිරි විජයාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද අවසරයි අතිපූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම නායක ස්වාමීන් වහන්සේව ආරම්භයේදීම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව විද්‍යාර්ථ, ඒ වගේම සිංහල උසස් පෙළ සිංහල භාර විෂය භාර ආචාර්ය නිසංක පොන්නම් පෙරුම මහතාවත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි හැමදෙරේනේ මේ නිකිණි පුන් පොහොව දවස අපිට සාස්ත්‍රික වශයෙන්ුත් ඓතිහාසික වශයෙන්ුත් බොහොම වැදගත්කම් රසක් තිබෙන පුන් පොහොව දිනයක්. විශේෂයෙන්ම ප්‍රථම ධර්ම සංගායනාවේ සිදුනොත් අද වගේ දවසකයි අපේ නායක හැමදෙරේනේ. එහෙමනම් මේ ධර්ම සංගායනාවකටත් කාලයයි මේ අපි අද ගත කරන සමය. අපි හැමදෙරේනේ අපේ සාකච්ඡාවට මේ වස්සාන සමයේට පූර්විකාවක් එක්ක මේ අද දවසේ කාලීන බවත් එක්ක ධර්ම සංගායනාවකට කාලයයි කියන කාරණාවත් එක්ක අපි හැමදෙරේනේ ගලපමින් ඔබ වහන්සේ අපේ සාකච්ඡාවට පූර්විකාවක් ලබා දුන්නොත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න අපිට මහෝපකාරී වේ නායක හැමදෙරණි. ගෝණපිනවල නිග්‍රෝධාරාම පුරාණ මහා විහාරාධිපති අපේ ගෝණපිනවල සාරාලංකාර නායක හැමදෙරණ වහන්සේ, ඒ වගේම පීරතන පණ්ඩිත හැමදෙරණ වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයේ නවසරයි අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් ඇතුළු කාර්මික පින්නතුනි, අද අපේ මහත්මය මතක් කළා වගේ ධර්ම සංගායනාවක් අවශ්‍ය යුගයක්. දහම පිට පටවාගෙන වෙනත් වෙනත් දේවල් ඉස්මතු කරන යුගයක ධර්ම සංගායනාව පැවැත්වූ පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වූ දිනය දීම සාකච්ඡාවක් කරගන්නට ලැබීම ඇත්තටම හරි වටිනවා. විශේෂයෙන්ම කාශ්‍යප මහා රහතන් වහන්සේ අද දවසේ ධර්ම සංගායනාව පවත්වන්නට තීරණය කළෙත් අද වගේ ධර්මය විකෘති කරමින් අධර්මය නංවන්නට කටයුතු කරන යුගයක. ඉතින් එවන් යුගයක, එවන් දිනයක අද අයං වස්සාන කාලෝ කියන මාතෘකාව යටතේ ටික වෙලාවක් සාකච්ඡා කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ සාකච්ඡාවෙන් අපි බලමු භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙනුත් දායක පින්වතුන් පැත්තෙනුත් කියන අපේ දෙපැත්තෙන්ම සිද්ධ වෙන්නට ඕනේ මොනවද කියන එක පිළිබඳව අද මුලින්ම සාකච්ඡා කරමු කියලායි මං හිතන්නේ. පූජ්‍ය අම්බලන්ගොඩ සුධර්ම නායක ස්වාමීන් වහන්සේ අපිට ආරම්භයේදීම ලබා දුන පූරිකාවෙන් ඔබට තිරසරවන්නට ඇති අද මේ සාකච්ඡාව කුමන දිශාවකටද ගමන් කරන්නේ කියන කාරණාව. මේ සභාවේ ඉන්න හින්දා නිසංක පොන්නම් පෙරුම් මහතා එතුමා සිංහල භාෂාව පිළිබඳවත්, ඒ වගේම අපේ ශාසනික කාර්යයන් පිළිබඳවත් බොහොම ප්‍රාමාණික උගතෙක්. එනිසා අපිට ගිහි පැවිදි දෙපාර්ශවයේ වැදගත්කම අතරේ මේ වස්සාන සමයේදී ගිහි පාර්ශවයේ වැදගත්කම වැඩිපුරම අවධාරණය කරමින් ඔබතුමා කොහොමද මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගන්නේ? තෙරුවන් සරණයි. අවසරයි අපේ හාමුදුරුවනේ චාමික මහත්මය. ඇත්තෙම අපේ බෞද්ධය ලොකු අවබෝධයකින් නොහිතින නොදකින පැත්තක් තමයි අද TNL මාධ්‍යයේ මේ වැඩසටහනේ මාතෘකාව බවට පත් කරගෙන තියෙන්නේ. වස් කාලය සිංහල බෞද්ධ අපිට ලබා ගන්න පුළුවන් උපරිම පුණ්‍ය කර්මයන් විශාල ප්‍රමාණයක් රැස් කර ගන්න පුළුවන් කාල සීමාවක් හැටියට තමයි මේ කාලය අදහස් කරන්න පුළුවන් වෙන්නේ.
සමාවෙන්න නිසංක මහතා එහෙම ඔබතුමා එහෙම කියුවාට අපේ මේ මේ මෙතන ඉන්න බොහෝ සදාවතුන් ඇතුළු බොහෝ දෙනාගේ විශ්වාසය වෙසක් පොසොන් ඇසල තමයි අපේ උතුම්ම පුන් පොහෝ දිනයන් මේ පුන් පොහෝ දින හැරුණාම ඉතිරි පොහොයන් අපිට ඒ තරම්ම වැදගත් නොවේ කියන කාරණාව යම් ලඝු කොට සුළු කොට තැකීමේ ප්‍රවණතාවක් තිබෙනවා. නමුත් මේ මා හිතන හැටියට මා විශ්වාස කරන හැටියට අපේ නායක හමුදොත් ඒක තවදුරටත් පැහැදිලි කර දෙවි. මේ තුන් මාසයේ ඒ හා සමානම වැදගත්කමක් තියෙනව නේද කියන කාරණාවට ඔබතුමාගේ පිළිතුර කුමක්ද? ඔව් චාමක මහත්මයා, වෙසක් පොහොය අපිට වැදගත් වෙනවා බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සම්බන්ධව. ඒකම පොසොන් පොහොය ලංකාවේ බෞද්ධයන්ට විශේෂයි. අපිට බුදුදහම ලැබුණු පොහොය හැටියට ඇසළ පොහොය අපේ තථාගතයන්න් වහන්සේ ප්‍රථම අභිනිෂ්ක්‍රමණය පවත්වපු. ඒ කියන්නේ ඒ කාල සීමාවත් එක්කින් පස්සේ අපි පැමිණෙන්නේ මේ මංගල දේශනාව පැවැත්වීමත් වැදගත් වෙනවා. ඇත්තටම සිංහල බෞද්ධයාට වැදගත් නොවේ වෙසක් පොහොය, පොසොන් පොහොය, ඇසළ පොහොය. නමුත් භික්ෂූන් වහන්සේ නමක් අපි හිතුව බොහොමත්ම සිල්වන්තව ඉන්න සිටිය යුතු බුදුරජාණන් වහන්සේ වදාළ ඒ කඨින චීවරයක් පිළිගැන්වීමට මත්තෙන් සිටිනේ වැඩවාසය කරන වස් කාලය අපිට සුවිශේෂ වෙනවා භික්ෂූන් වහන්සේ නමක්. ඒකට හේතුවක් තියෙනවා. ඇවැත් සිදු කර නොගෙන වස් ශික්ෂා පද ආරක්ෂා කරගෙන ඉතින් ඒ ගමන ආරම්භයක් තමයි ඇත්තටම මේ වස් කාලේ ඇරඹුම කියලා කියන්නේ. නිකිනිපුර 15ක පොය තමයි එහි එන මුල්ම 15ක පොය බවට පත් වෙන්නේ. ඉතින් එහි වටිනාකම ඇත්තටම අපේ සිංහල බෞද්ධයන් අවබෝධ කොටගත යුතුයි. වෙසක් පොසොන් ඇසළ කියන පොය වලට පමණක් සීමා නොවී, මොකද ඒක පොඩි උදාහරණකින් කියනවා නම් චාමක මහත්මයා, මනුෂ්‍යාත්මයක් ලැබීම ඉතාම දුර්ලභයි. ඒ මනුෂ්‍යාත්මයක් ලැබුවත් චීවර ධාරියෙකු බවට පත්වීම ඉතාම සුදුර්ලභයි. ඒ චීවර ධාරියෙකු බවට පත් වුවත් ශික්ෂා පදයන් රක්ෂා කරමින් ගත කරන මේ මාස තුන ඇතුළත භික්ෂූන් වහන්සේ නමක් අපට සුවිශේෂයි. ඒ නිසා පින්වතුනි, එවැනි භික්ෂූන් වහන්සේ නමක් ආශ්‍රය කරන්නට ලැබීම, ඒ වගේම සිව්පසයෙන් ඒ රැක බලා ගැනීම, දානප්‍රත්‍යයන් සිදු කිරීම, මෙන්න මෙවැනි කාරණා අපිට අනිත් පොහොයවල් හා සාපේක්ෂව බැලුවහම අපිට ලැබෙන වස් කාලයේ පොහෝ තුනදී තමයි ඒ අපිට කරගන්න සහ විශාල පුණ්‍ය කර්මයන් රැස් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. සිංහල භාෂාවේ මනරම් වචන උපහරණ ගෙන හරපාමින් ශික්ෂා පදයන් ආරක්ෂා කරන්නට සුදුසු කාලයක අපි අපේ ගිහි පැවිදි සමාජයේ වැදගත්කම මේ සමාජයේදී වැඩි වැඩියෙන් අපි මතු කරන්නට අවශ්‍යයි. අපේ නායක හමුදුරුවනේ අම්බලන්ගොඩ සුධර්ම නායක ස්වාමින්දයන් වහන්සේ, අපි බොහෝ වෙලාවට හුරු වෙලා ඉන්නේ යුතුකම් වගකීම් කියන කාරණා අපි අතින් ඉටු වෙනවාද මේ මේ සිරි වාණිජ සමාජයේ? එහෙම නැත්නම් මේ තීන විවෘත ආර්ථික සමාජයත් එක්ක මිනිස්සු බොහොමත්ම කාර්ය බහුල සමාජයක ජීවත් වෙන්නේ. අපේ නායක හමුදුනේ ඒ නිසා බටහිරින් බොහෝ දේ අපේ සමාජයට අර ඔළු හෝදනවා කියන, බ්‍රේන් වොෂ් කරනවා කියන කාරණා අපේ සමාජයේ සුලභව දක්න ලැබෙනවා. මේ නිසා වන්නට අපි ඇති අපේ හාමුදුරනේ අපේ බුදුහාමුදුරන්ගේ බුද්ධ භූමිය, බුද්ධ ධර්මය විකෘති කරන ප්‍රතිරූපකයෝ, මෝග පුරුෂයෝ, ඒ වගේ අර කඳ පණුවන් මේ කාලේ බහුල වෙලා අපේ ශාසනය වනසන්නට හදන්නේ. නායක හාමුදුරනේ මේ කාලේ අපේ යුතුකම් වගකීම් මේ සසුන ආරක්ෂා කරගන්නටත් සමගම අපේ හාමුදුරනේ වස්සාන කාලයේ වැදගත්කම, වගකීම්, යුතුකම් සියල්ල ගලපාලමින් අපිට පැහැදිලි කර දෙන්න නායක හාමුදුරනේ මේ සාකච්ඡාවේදී. ඇත්තටම මේ වස් කාලේ ආරම්භය ගැන පොඩ්ඩක් මතක් කිරීමත් කළොත් හොඳයි කියලා හිතෙනවා. හැම දෙනම් දන්නවා ඇති. මොකද මේ ෂට් ශාස්ත්‍රවරුන්ගෙන් නිගණ්ඨනාථ පුත්ත මහා ප්‍රබල ශාස්ත්‍රවරයෙක් හැටියට ඉඳ හිටියේ. මේ ශාස්ත්‍රවරයා නීති කර්මවාදී. ඒ නිසා එයා යොදාගෙන තිබුණා වැස්ස කාලේ කොහෙවත් යන්නේ නැහැ. එයන් නැතුව එක තැනකට වෙලා ඉන්නවා. මොකද මේ ගස්වැල් වලට ප්‍රාණය තියෙනවා, ඒවා පාගන්න හොඳ නැහැ. අනිත් කාලේ පැවකට කමක් නැහැ, හොඳ නැහැ පාගන්න කියලා. මොකද ඒගොල් ප්‍රාණ නැති වෙනවා, ඒක හොඳ නැති කාලයක් කියලා උදී යදාගෙන තිබුණා. ඉතින් බලනකොට දැන් නිගණ්ඨනාථගේ පිරිස හැමදාම මේ වස් කාලයේදී ආරාමයට වෙලා ඉන්නව මිසක් යන්නේ නැහැ කොහෙවත්. භික්ෂුන් වහන්සේලාට පළවෙනි වස් කාලෙදිම බුදුරජාන් වහන්සේ
අනුදැන වදාලා චරත භික්කවේ චාරිකං බහුජන හිතය බහුජන සුඛය අත්තා හිතය සුඛය දේව මනුස්සාන. බොහෝ මිනිසුන්ට අර්ථය පිණිස වැඩ පිණිස හිත පිණිස චාරිකාව ධර්මචාරිකාව වැඩම කරන්න කියලා. ඉතින් උන්වහන්සේ ඒ අවවාදය පිළි අරගෙන වැඩම කරනවා. ඉතින් දැන් සමාජයෙන්ම කතාවක් හැදුනා, නිගණ්ඨනාත පුත්ත මේ වගේ කටයුත්තක් කරනවා, හාමුදුරුවෝ එහෙම කරන්නේ වැස් කාලෙත් මේ ගස් මේ තනකොළ පාග පාග ඇවිදිනවයි කියලා. ඉතින් මේ කතාව බුදුහාමුදුරන්ට අහන්න ලැබුණා. බලන්න බුදුහාමුදුරන්ගේ තියෙන වටිනාකම. දැන් අපිට මොකක් හරි කිව්වොතින් මොකද කරන්නේ? අපි රණ්ඩු වෙන්න යනවනේ. බුදුහාමුදුර වචනයක්වත් කතා කරන්නේ නැහැ මේ ගැන. ප්‍රාණයක් තියෙනවා හරි නොතේනවා හරි ඒ මොකක්වත් කතා කරන්නේ නැහැ. බුදුහාමුදුර අපට මේ කාලය පින්නතුනි හරිම පුදුම ලස්සනට කියලා දෙනවා. පූජනීය මහා සංඝරත්නයට වදාරනවා වස් සමාදන් වෙන්න. මේ ලෝකේ මහා රහතන් වහන්සේලා වැඩි ප්‍රමාණයක් ඇති වුණා නම් ඒ ඇති වුණේ වස් කාලේ. ඇත්තටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයටම විශාල වශයෙන් මහා රහතන් වහන්සේලා බිහිවෙච්ච යුගය වස් කාලේ. එදුන් ඒ වස් කාලයේදී අපේ භික්ෂුන් වහන්සේලාගේ යුතුකම වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා. බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට කමඨහන් අරගෙන භාවනානුයෝගීව කටයුතු කරන්න. දායක පින්තුන්ගේ යුතුකම තමයි උන්වහන්සේලාට සිව්පසයෙන් උපස්ථාන කිරීම. අද හැබැයි මං හිතන හැටියට මම වැරදිද දන්නේ නැහැ, මේ වස් කාලයේ කියන එක කඨින චීවර පූජාවක් තේමා කරගෙන ඒක ඉලක්ක කරගෙන කටයුතු කරනවා මිසක් වස් කාලය අර්ථවත් කරගන්නවාද කියන එක මට නම් කිච්චර හිතාගන්න බෑ. හැබැයි දවසක් ඇසල පුරපසරසක් පොහේ දවසකට කිට්ටු වෙන්න හාමුදුරන් වහන්සේලා 39ක් බුදුරජාන් වහන්සේගෙන් කර්මස්ථාන ලබාගෙන භාවනා කරන්න සුදුසු වස් සමාදන් වෙන්න සුදුසු තැනක් හොයාගෙන වැඩම කරනවා. ඒ වැඩම කරනකොට තමයි මාතික මාතා හම්බෙන්නේ. මාතික මාතා මේ හාමුදුරන්ට ආවාස කුටි හරිගස්සලා දීලා උන්වහන්සේලාට වස් සමාදන් වෙන්න ආරාධනා කරනවා. වස් සමාදන් වෙන්න ආරාධනා කරලා පාසකම්ම ගියාට පස්සේ ඊට පස්සේ ඉඳ පාසකම්ම අවශ්‍ය දේවල් හොයලා බලලා කතා කරන්න එනවා. ආවම හාමුදුරු කවුරුත් පේන්නේ නැහැ. ගෙඩිය ගහනවා. ගෙඩිය ගහනකොට වෙන හාමුදුරු තැන් තැන් වල ඉඳලා වැඩ. ඊයේ හොඳට සමගියෙන් එකට හිටපු හාමුදුරු අද වෙනස් වෙලා, වෙන් වෙලා කතා බහ කරන්නේත් නැහැ වැඩි. වෙන් පැත්තෙන් එනවා. පාසකම ඇහුව මොකද මේ කියලා. කිව්වා මේකට තමයි අපි ආවේ. වස් කාලය කියලා කියන්නේ අපේ චිත්ත ශක්තිය සංවර්ධනය කරගන්න, චිත්ත සංවර්ධනය කරගන්න යුගය අපිට බුදුහාඳුරෝ කියලා දීලා තියෙන්නේ. මේ යුගයේදී අපේ මේ සියලු දුක් නැති කළ දාලා අමා මහ නිවන් සම්පත්තිය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරන්නට කියලා. ඉතින් ඒ නිසා තමයි අපි මේ විදිහට කරන්න කියලා පාසකම්මට කියනවා. පාසකම කියන හාඳුනේ අපටත් කියලා දෙන්න පුළුවන් දේ වෙදී. හොඳයි. මේ හාඳුර කර්මස්ථාන කියලා දෙනවා මේ පාසකම්මට. අපේ නායක හාඳුරත් සමහරට පාසකම්මලට කියලා දෙනවා ඇති. ඒ වුණාට එහෙම කරනවද නම් මම දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට නෝ උපාසකම්ම වැඩි දවසක් යන්නේ නැහැ. අනාගාමි ඵලය ලැබෙනවා. දැන් පන්සලට මේ වාස සමාදන් වෙච්ච මේ තැනට ආරන්නේ සේනාසනයක්. එතෙන්ට එන උපාසකම්මට හාමුදුරුවන්ගේ අවශ්‍යතාවයනුත් දැනෙනවා. අහනවා මොකද කියලා. හෙට ගේන්න ඕනේ මේවා නේද කියලාත් අහනවා. පස්සේ බලනකොට මේ උපාසකම්ම අනාගාමි වෙලානේ. හාමුදුරන්ට හරි පුදුම විදිහට සතුටක් ඇති වුණා. අපිත් මේක ඉක්මනට කරගන්න ඕන දෙයක්නේ. බලන්න පින්නතුනි, ඔබේ යුතුයකම හරියට ඉටු වෙනකොට හාමුදුරන්ගේ පැත්තෙනුත් ඒක හරියට හරියනවා. උන්වහන්සේලාත් වස් සමාදන් වෙච්ච හාමුදුරන් වහන්සේලා 39 මේ වස් කාලය තුලදීම ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් සදහාටම නැති කළ දාලා අමා මහ නිවනින් සැනසෙනවා.
ඉතින් බලන්න මේ යුගයේ මොනතරම් අර්ථවත් යුගයක්ද කියලා. ඒ නිසා අපි හුඟක්ම කල්පනා කළ යුතු යුගයක් වගේම අපේ චිත්ත සංවර්ධනය සඳහා යොදාගත් යුතු කාලයක් බවට මේ කාලය පත් වෙනවා. අපේ චිත්ත ශක්තිය පිළිබඳ නායක හඳුරු මෙහිදී වැඩි වශයෙන් මතු කරා. සක්වල අවි වලටත් වඩා සිත්වල සවි වැඩි කියලා අපි දන්නවා. ඒ නිසා මේ තාක්ෂණික හරඹයන්ට අපි හිර වෙන්නේ නැතුව අපි කොහොමද අපේ සිත්වල සවි මතු කරගන්නේ? එහෙම නැත්නම් මේ අපේ සිතේ විශ්වයේ විසිරුම දේ සිත කියන, විශ්වයේ විසකරුම දේ සිත කියන, විශ්වයේ විසිරුම දේ සිත කියන මේ සිතේ සිරිය දකින්නට අපිට මේ සමයේ ඉතාමත්ම වැදගත් වෙන කාරණාවක් තමයි මේ වස්සමේ. අපිට කොහොමද නිසංක මහත්මයනි මේකට අපි පිළිතුරක් ලබා දෙන්නේ? අපි ගොඩක් වෙලාවට තාක්ෂණික මෙවලම් එක්ක ඒක තාක්ෂණික මෙවලම් වල වහල්ු බවට පත් වෙලා තිනවා. මේ තාක්ෂණික හරඹයත් එක්ක කොහොමද අපි මේ සමයට මුහුණ දෙන්නේ? ඔව්. ඇත්තරම චාමික මහත්මයා හිතේ ශක්තිය මේ සංසාර සාගරයෙන් නික්මෙන්න අපිට අවශ්‍යම වෙනවා. දවසක් එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා අහනවා, බුදුන් වහන්ස නිවන තියෙන්නේ කොතනද කියලා. ඒ වෙලාවේ බුදුන් වහන්සේ දේශනා කරනව, බමුණ, නිවන තියෙන්නේ බඹයක් පමණ ශරීරය තුල කියලා. බඹයක් කියන්නේ අඩි 6ක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනව, බමුණ, මිනිසුන් ආහාර ගන්නා ක්‍රම දෙකයි, දෙවිධිගතයි. එක ක්‍රමයක් මුඛයෙන් ගන්නා ආහාර, අනිත් ආහාර වෙන්නේ මනසින් ගන්නා ආහාර. මේ සංසාර සාගරයෙන් එතර ලබන්න අපිට පිහිට වෙන ආහාරය මනසින් ගන්නා ආහාරය. කල්පයක් ඊටත් වැඩි මහා කාලයක් අපි සංසාරේ දුක් විඳිනවා කයට පමණ ආහාර අරගෙන. නමුත් මනසින් ගන්න ආහාර අපිට හැකියාවක් ලැබෙනවා ආත්මයකින් දෙකකින් උවත් මේ සංසාරයෙන් අත් මිදෙන්න. පින්වතුනි, කල්පයක් කියන කාරණය තථාගතයන් වහන්සේ වරක් දේශනා කරනවා. එය හැම දිනාටම මම හිතන්නේ ගොඩාක් වැදගත්. චාමික මහත්මයා, මහා මේරු පර්වතය වගේ දස ගුණයක් උස විශාල කන්දක්, අපි එහෙම හිතමු. ඒ තරම් විශාල කන්දක් සිලිඳු වූ, ඉතා සිලිඳු වූ දෑත් සහිත ස්ත්‍රියක්, ඉතාම සිලිඳු වස්ත්‍රයකින් අවුරුදු 100කට වතාවක් අර කන්දේ උඩ සිට පහළට එකවතාවක් පිස දමනවා. නැවතත් අවුරුදු 100කට වතාවක් ඒ කන්ද ඉහළ සිට පහළට පිස දමනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඇය මේ සිලිඳු අතින්, සිලිඳු වූ වස්ත්‍රයෙන් මහා මේරු පර්වතය වගේ දසගුණයක් උස කන්දක් ඉහළ සිට පහළට අතුල්ලලා ඒ කන්ද ගෙවෙන්න කොච්චර කාලයක් යනවද, අන්නේ කාලය තථාගතයන් වහන්සේ සමාන කරනවා කල්පයක් කියලා. ඒ කසීසල උපමාවත් එක්කම අපේ සිහියට නැගෙනවා අර සැතපුමක් යොදුනක් දිග පළල උස තියෙන තටාකයකට අබෑට පුරවල, මේ අබෑට අවුරුදු 100කට සැරයක් එකක් අරගෙන ඒ අබෑට ඉවරුණත් ඊටත් වඩා කල්පේ දිගයි කියන කාරණය. එතකොට එවැනි කාලයක් තුල අපේ සංසාරේ ඉන්නවාද, නැත්නම් ඒ මානසික ශක්තිය වඩවගෙන ඉන් එතර වෙනවාද කියන කාරණය බෞද්ධයා ඉදිරියේ තිබෙන අභියෝගයක්. ඒ නිසා අපි මේ වස් කාලයෙන් උපරිම ප්‍රයෝජනය අරගෙන ඉන් පසු වෙන ඒ චීවර මාසය කටින පින්කම බෞද්ධයාට ඉතාම විශාල ආනිසංසයන් රැසක් ලබාගත හැකි කාලයක් බවට පත් වෙනවා. ඒ සඳහා පින්නතුනි චිත්ත ශක්තිය චාමික මහත්මයා සඳහන් කළ ආකාරයට කය ගැන නොවේ අපි ඇත්තෙන්ම විමසිලිමන්ත විය යුත්තේ චිත්ත ශක්තිය කෙරෙහිමයි. පුංචි නිදසුනක් ඒකට එකතු කරන්න පුළුවන්. එක්තරා භික්ෂූන් වහන්සේ නම වස් පාවරණය කරලා
බෝරුකක් මුල වැඩ ඉඳිමින් මාර්ගඵලය අත් ලබාපු භික්ෂූන් වහන්සේ නම ධර්මයක් දේශනා කරනවා. මේ ස්ථානයට එනවා අවුරුද්දක් වයස ඇති සිඟිත්තෙක් වඩාගත්ත මවක්. මේ අම්මාට පිරිස කියනවා මාර්ගඵල අවබෝධ කරගත් භික්ෂූන් වහන්සේ නමක් අන්න බෝරුක මුල වැඩ ඉන්නව දහම් දසනවා කියලා. මේ වෙලාවේ අර අම්මා තමන්ගේ පුතාව ඔඩක්කුවේ වාඩි කරවගෙන සාදු නද දෙමින් අර ධර්ම දේශනාවට සමන් දෙනවා. මේ අතර අර සිඟිත් ඔඩක්කුවෙන් අම්මගේ බැහැලා ටික ටික දනගාගෙන එහාට ගියා. ඒ යනකොට පිටිපස්සේ ඉන්න කෙනෙක් පිටට තට්ටුවක් දාලා කියනවා ඔයාගේ දරුවා අන්න යනවා. හැබැයි මේ මව බැලුවේ නැහැ. නොබෝ වේලාවක් ගියා. පොඩි ළමයා ටික ටික ඈතට ගිහිල්ලා අසල නුගගසක් ළඟ බෙනයක් තිබුණා. ඒ එහාට වෙන්න ඒ තුඹස අසල නාගයෙකුත් හිටියා. පිරිස නැවත නොසන්සුන් වුණා. අර මවට නැවත ඇවිත් කියනවා ඔබේ දරුවා අන්න තුඹස ළඟ. එතන නාගයෙකුත් ඉන්නවා. නමුත් මේ අම්මා නැගිටින්නේ නැහැ. මේ වෙලාවේ අර සිඟිත්තාට නාගයා දෂ්ට කරනවා. තාම හාමුදුරුවෝ දහම් දෙසනවා. ඒ අවසානයේ ඇය නැගිටිනවා. සෝවා තලයට පත් වෙන්න ඇයට ශක්තිය ලැබෙනවා. ඇය හාමුදුරුවන්ට නමස්කාර කරලා කියනවා පින්වතුනි මෙන්න මේ ඇගේ කාරණය ඇගේ ප්‍රකාශනය අපි හැම කෙනාටම වැදගත්. හාමුදුරුවනේ බව සංසාරේ ඕනෑ තරම් මට දරුවන් හම්බ කරගන්න පුළුවන්. විවාහයන් වෙන්න පුළුවන්. ස්වාමීන් ස්වාම් පුරුෂයන් මුණ ගැහෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී සද්ධර්මය නම් මට හරීම දුර්ලභයි. ලබා ගන්න තිබිච්ච ඒ වෙලාවේ මම දරුවා ළඟට ගොස් ප්‍රාණය නිරුද්ධ දරුවාවගෙන චාමික මහත්මිය සත්‍යග්‍රහණයක් කරනවා. නැවත දරුවාට ඒ සත්‍යග්‍රහණයේ තින් මහිමෙන් ප්‍රාණය ලැබෙනවා. ඉතින් අපිට මෙන්න මේ කාරණා වැදගත්. භෞතික දේවත් ඒ කය කියන කාරණේවත් නිස්සාරණ නොවේ. චිත්ත ශක්තිය ආධ්‍යාත්මය පිණිසම අපි වෙහෙසෙන්න ඕනේ කියන කාරණේ. ඒ නිසා වන්නට ඇති තැනුවා නම් තම සිත තැනුවා මේ වෙනුවා නම් බුදුගුණ වෙනුවා මේ කියලා අපි කියන්නේ. අපේ හාමුදුරුවනේ අපි අහලා තියෙන හැටියට මේ භවය කියන්නේ අපේ මේ අපි ගත කරන භවය කියන්නේ අනවරාග මහා මේ සංසාරයේ ගංගා නම් නදී ආරම්භ වෙන තැන ඉඳලා සයුරට වැටෙන තැන දක්වා වූ වැලිකැට සියල්ලම ගණන් කරත් ඊට වඩා වැඩි අපි මැරෙන ඉපදෙන වාර ගන්න. එයින් එක වැලිකැටයක් තමයි මේ අපි ගත කරන ජීවිතේ. අපේ ජීවිතේ අපි වැඩි කාලයක් ගත කරන්නේ අපේ මහ ගෙදර. ඒ තමයි අපේ සතරපාය. සතරපාය තමයි අපි වැඩි කාලයක් ගත කරන්නේ. ඉතාමත් දවස් 30,000කටත් වඩා අඩු කෙටි විවේකයක් නිවාඩුවක් ගත කරන්නට තමයි මේ මිනිස් ලෝකෙට ඇවිල්ලා අපි මේ කාබී නටන ගත කරන ජීවිතේ. අපේ හාමුදුරනේ මේ කාලයේ වටිනාකම තේරුම් ගනිමින් කොහොමද අපි මේ දිනචර්යාවන් එහෙම නැත්නම් අපේ තීන දෛනික කාර්යයන් කාර්ය බහුල අවිවේකී භවෙන් අත්මිදිලා මේ කාලයේ පින්නට දහමට පින් සිතිවිලි පවෙන් අත්මිදිලා පින්නට යොමු වෙන්නට අපේ හාමුදුරනේ යොමු වීමේ අපේ කාලසටහන් සකස් කර ගැනීමට ඔබ වහන්සේ ලබා දෙන ඕදන කැමැති දැනගන්නට. හරි වැදගත් මන්. බුදුහාමුදුරු දවසක් මේ පොත්තට පස් ටිකක් ගන්නවා. නකසිකා සූත්‍රය තියෙන්නේ. මේ පස් ටික පෙන්නලා මේ නියපොත්තේ තියෙන පස් ටිකද වැඩි මහ පොළොවේ තියෙන පස් ටිකද වැඩි කියලා අහනවා. කවුද වැඩි? කොහෙද මොකද්ද වැඩි? ඈ මහ පොළොවේ පස් වැඩි නේ. බුදුහාමුදුරු මෙන්න මේ උපමාව එක අපට කියනවා මේ ලෝකේ ඉන්න සත්වයන්ගෙන් මෙන්න මේ නියපොත්තේ තියෙන පස් වගේ පුංචි ප්‍රමාණයක් තමයි සුගතිගාමි වන්නේ. අනිත් එකම අර ඔබතුමා කිව්වා වගේ මහගෙදරට තමයි යන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ මතක් කරන්නේ මේ තත්ත්වය හොඳට තේරුම් අරගෙන කටයුතු කළොතින් ජයග්‍රහණයක් හිමි වෙනවා. බලන්න සැවැත් නුවර බුදුරජාන් වහන්සේ
වැඩහිටිය අවුරුදු 19ක් ජේතවනාරාමයේ වැඩ හිටියා 25ක් ඔකම හිටියා පූර්වාරාමෙත් එක්ක. එතකොට මේ කාල සීමාව තුළ සැවැත්නුවර කෝටි 7ක් ජනතාව හිටියා. ඒ කෝටි 7න් කෝටි 5ක් මාර්ගඵල අවබෝධ කරගත්ත අය. ඒගොල්ලන්ට තිබුණේ නැද්ද? උයන්න තිබුණේ නැද්ද? අපි හැමෝටම ඒගොල්ලන්ට සහතික නම් ලැබුණේ නැහැ මාර්ගඵල අවබෝධ කරගත්තා කියන. සහතික ලැබුණේ නැහැ. හැබැයි මේ මොකද අද ලොකු මහා විකාරයක් මේක සහතික දෙමින් සෝවාන් කරනවා. ඒවට රැවටෙන උගත්තුත් ඉන්නවා. බුදුරජාන් වහන්සේ ඔකට මතක් කරන්නේ මෝඝ පුරුෂ කියලා. මෝඩ මිනිස්සු. ඉතින් කොහොම හරි මේ තත්ත්වයේ මත එදා ඒ මිනිස්සුන්ටත් ගොවිතැන්පත් කරන්නත් තිබුණා, රැකියාවල් කරන්නත් තිබුණා, දරු හදන්නත් තිබුණා. ඒ ඔක්කොම තියද්දී අවශ්‍ය දේ කරගත්තා. අපි ඒ ඔක්කොම තියෙනවයි කියලා අවශ්‍ය දේ පත්තකට දානවා. ඒකයි අද වෙලා තියෙන්නේ. බලන්න මවකගේ කුසට ඇතුල් වෙච්ච දවසේ ඉඳලා මේ කය පෝෂණය කරනවා. නේ? බිහි වෙලත් කය පෝෂණය කරනවා. අදත් කය පෝෂණය කරනවා. මේ පෝෂණය කරන ශරීරයට වෙන දේ බලන්න. කැමැති නැති වුණත් කොණ්ඩේ කළු සුදු වෙනවා. නේ? හැම රැලි ගැහෙනවා. වයසට යනවා. ලෙඩ වෙනවා. අන්තිමට මැරෙනවත් නේ. මේ පෝෂණය කරපු ශරීරයට ඕකයි වෙන්නේ. නමුත් බලන්න අපි සිත පෝෂණය කරන්න සමහරට මේ පොය දවසටත් බොහොම ටික කාලයක් තමයි යොදාගන්නේ. සිත පෝෂණය කරගත්තොත් ඔය එකක්වත් නැතුව මේ පෝෂණය කරන කය පෝෂණය කරනවට වඩා විශාලම ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ තමයි ආයි කවදාවත් මේ කය පෝෂණය කරන්න බැරි වෙන්නේ නැති තත්වයට පත් වෙන්නට පුළුවන්. අපේ බුදුහාඳුරම මතක් කරන විදිහට කතං මේ සරණ මත්තනෝ කියලා මගේ පිහිට මම කරගෙන ඉවරයි කියලා අවසන් හුස්ම හෙලන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් වස් කාලයේ අවශ්‍යතාවය යන්නේ ඒකයි. වස් කාලයේදී ඔබ මගේ පිහිට කරගෙන ඉවරයි කියන මානසිකත්වයට එන්න පුළුවන් විදිහට කය නෙවෙයි සිත පෝෂණය කරගන්න බලන්න. මේ වස් කාලය අර්ථවත්ම වස් කාලයේ බවට පත් වෙනවා කියන එක අනුමාන. අපේ හැමදෙදෝ අපේ සමාජයට දුන්න පණිවිඩය ඉතාමත් වැදගත් වෙනවා. නිසංක මහතා අපේ සාකච්ඡාව ඉවර කරන්නට ඉතාම කෙටි කාලයක් ඉතුරු වෙලා තින්නේ. ඔබතුමා මේ සාකච්ඡාව සමාලෝචනකට එළඹෙමින් අපේ සමාජයට අපේ ගිහි සමාජයට විශේෂයෙන් ආමන්ත්‍රණය කරන්නේ දෙන පණිවිඩය අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැන කියා ගන්නට කැමතියි. ඔව්. ඇත්තටම චාමික මහත්මයා අපේ ගිහියෝ හැටියට අද පිළබර මොනරු. ඔව්. උපමාවක් කරනවා නම් ගිහියෝ හැටියට අපි මේ වස් කාලය හොඳින් අවබෝධ කරගත යුතුයි. නමුත් අද ඔබතුමා සඳහන් කළ ආකාරයට මේ සමපතික සමාජය තුළ අපිට එහෙම දෙයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඇත්තෙන්ම අපේ හාමුදුරුව සඳහන් කරා මේ කටිනය, කටින පින්කම, ඒ වගේම වස් කාලය කියන කාරණා අපි ගැනීමේදී චාමික මහත්මයා පටලවාගෙන තියෙන කාරණයක් තමයි අපිට පෙනෙන්නේ. මං ඒකට හේතුවක් කියනවා නම් අපි භික්ෂූන් වහන්සේ නමකට වස් ආරාධනා කිරීමට මත්තෙන් තමයි විහාරස්ථාන එහෙම අපි හාමුදුරුවනේ පිළිසකර කළ යුත්තේ. ඒ සුදුසු පරිදි උන්වහන්සේට වස් වසන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙලා තිබෙනවාද කියන කාරණා සොයා බලන්න ඕනි. ඒ වස් වාසයට පෙර, අපි වස් වාසය කරන්න හාමුදුරුවනේ කියන ආරාධනාවට පෙර. නමුත් අපිට එහෙම දෙයක් අද පෙනෙන්න නැහැ. කටින පින්කම ආසන්න වෙද්දී තමයි අපේ බෞද්ධ ජනතාව ලහිලහියේ පන්සලට ගොස් ඒ හාමුදුරුවන්ගෙන් ඒ අවශ්‍ය කාරණා කරන්නේ. ඒ වගේම අපිට පේන රාත්‍රී කාලයේ චාමික මහත්මිය මේ කටින චීවරය රැගෙන යාමේදී බුදුරජාණන් වහන්සේ නොවදාල ඇතැම් න්‍යායන් අද මේ වෙනකොට සමාජයේ සම්දර්ශන බවට පත් වෙලා තිබෙනවා. ඇත්තෙන්ම අටුවාචාර්යයන් ප්‍රකාශ කරලා තියෙන්නේ රාත්‍රියේ ඒ ගමෙහි සංචාරය කරන ඒ පිරිස් වන්දනාමාන කරන කටින චීවරය අරුණ උදා වී බොහෝ වේලාවක් යන්න මත්තෙන් සහ අරුණ උදාවන්නට බොහෝ වේලාවක් මෙපිටෙන් නොවේ දක්වලා තියෙනවා. චාමික මහත්මයා ලස්සන උපමාවක් කොස් කොළයක
කොස්කොලයක නටුව හඳුනාගත හැකි හඳුනාගත නොහැකි අන්න ඒ අරුණැල්ල තුල තමයි අපි කටින චීවරය රැගෙන යා යුත්තේ. ඒ වගේම මේ බවක් අද අපිට එච්චරටම දැක ගන්න බෑ හැමතැනම නොවේ සමස්තයක් වශයෙන්. ඒ වගේම අපිට පේනවා දැන් රාත්‍රී කාලයේ කටින ය අතගස්සමින් වන්දනා කරමින් යන පිරිස් ඒ කණ්ඩායම් වලට නොඑක ආකාරයේ දේවල් ඔලු බක්කන් සම්බන්ධ කර ගැනීම විවිධ ආකාරයේ නැටුම් ගැයුම් අර ලෞකිකත්වයේ ඉස්මතු වන ආකාරයෙන් තමයි මේකට යම් අන්න එහෙම යම් අගයක් ලබා දෙන්න උත්සාහ කරන නොවැදගත් ආකාරයට. ඉතින් අන්න ඒවා අපි මේ සමාලෝචනය කරොත් ඉතින් පින්නොතුනි අපි ඈත්විය යුතුයි. නැවත අපේ මේ බෞද්ධ ජනතාවකගේ උරුමය මේ සම්ප්‍රදාය අපි පැහැදිලිවම ප්‍රවේණිකව චාමික මහත්මයා අපි අනාගතයට බාර දී යුතුයි. ඒ සඳහා අපි අපකැප වෙන්න ඕනි කියන කාරණය මෙහිදී සිහිපත් කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ වස් කාලේ මොනවද අප කළ යුත්තේ කියන කාරණාවට හොඳ පිළිතුරක් ලබා දුන්නා සිංහල උසස් පෙළ ආචාර්ය ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී ගෞරව විද්‍යාර්ථ නිසංක පොන්නම් පෙරුම්හත් අපේ හැමදෙන්නේ අපිට අපේ කාලය අවසන් වුණත් ඔබ වහන්සේට අවශ්‍ය යන වශයෙන් අපේ දෙන සමාජයට දෙන පණිවිඩයත් එක්ක අපේ අනුග්‍රහක දායකත්වයේ පිළිබඳවත් කෙටියෙන් අවසාන වශයෙන් හඳුන්වා දෙන්නට අවස්ථාව තිබුණා අපේ හැමදෙන්නේ. ඇත්තටම අවසන් වශයෙන් මතක් කරන්න තියෙන්නේ වස් කාලය අර්ථවත් එකක් බවට පත් කරගන්න කියන එකම තමයි. මේකෙන් අපි බාහිර ආටෝප සහිත දේවල් නෙවෙයි ආධ්‍යාත්මික පෝෂණය සඳහා චිත්ත ශක්තිය සංවර්ධනය කර ගැනීම සඳහාම කාලය යොදාගත්තොත් ඒක හරි වටිනවා. අපේ භික්ෂුන් වහන්සේලා හැටියටත් ඒක තමයි අපෙන් කෙරෙන්න ඕනේ. ගිහි දායක පින්නතුන් හැටියටත් සිද්ධ වෙන්නට ඕනේ. ඒකම තමයි ඇත්තටම කඨින චීවර පූජාවම ඉලක්ක කරගෙන වස් කාලය ගත කරන්නට එපා කියන එක තමයි පණිවිඩයක් හැටියට දෙන්නට ඕනේ. මොකද කඨින චීවර පූජාව මහානිසංසදායක මහා පින්කමක් කියන එක අපි කවුරුත් දන්නවා. ඒක භවයටයි භවය ටිකක් වැදගත්කමක් නැහැ. භවයේදී ලැබෙන සැපත කඨින චීවර පූජාවෙන් ලැබෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මේ වස් කාලය තුළ කඨින චීවර පූජාව ඉලක්ක කරගන්න නැතුව ආධ්‍යාත්මික සංවර්ධනය ඉලක්ක කරගෙන කටයුතු කරොතින් වස් කාලෙන් අපිට නියම ප්‍රයෝජන ගන්න පුළුවන් කියන එක තමයි අදහසක් හැටියට මට මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. අද මේ TNL නාලිකාවේ මේ වැඩසටහනේ ධර්ම සාකච්ඡා මේ උතුම් මහා පින්කමට දායකත්වය ලබා දීලා තියෙනවා KT දිස්නමාලි මහත්මිය, ඉන්ද්‍රාණී පෙරේරා මහත්මිය, VG මීරියල් මහත්මිය, LH ශ්‍රියාලතා මහත්මිය, GH චන්ද්‍රාණි මහත්මිය, ශ්‍රියා වර්ෂිතාන මහත්මිය, කුසුමලතා ගොඩහේනගේ මහත්මිය, KW චන්ද්‍රිකා මහත්මිය කියන මේ අය දායකත්වය ලබා දීලා තියෙනවා. හේතුව හැටියට මතක් කළ තියෙන්නේ මේ ගිය තම සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ජීවත්ව සිටින අයට ආශිර්වාද කිරීමත්. ඉතින් අපි ඒ පින්නතුන් බලාපොරොත්තු වෙන ආකාරයට ඒ තම තමන්ගේ නමින් ජන්මාන්තරගත සියලු දෙනාගේ පරලෝ ජීවිතයේ වාසනාවන්ත වේවා, සංසාර ජීවිතයේ වාසනාවන්ත වේවා, අමා මහ නිවනින් සැනසෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජීවත්ව සිටින සියලු දෙනාටම තුනුරන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් චිත්ත ශක්තිය සංවර්ධනය කරගන්නට පුළුවන්කම ලැබෙන යුගයක්ම වේවා, නිදුක් නිරෝගී ජීවිත ගත කරන්නටත් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම අපි මේ වෙලාවේදී අපි පුංචි කාලේ ඉඳලා ලොකු කරුණාවකින් දයාවකින් අපිත් එක්ක සම්බන්ධව කටයුතු කරන අපේ නායක හඳුන් වහන්සේ දැන් වයෝ වෘද්ධෝ ඉන්නේ. උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා, චිරජීවනයම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පණ්ඩිත හඳුන් වහන්සේ පියරතන හඳුන් සුවිශාල මෙහෙවරක් සමාජය වෙනුවෙන් අධ්‍යාපනය වෙනුවෙන් කරන්නේ. උන්වහන්සේටත් මේ කරන කටයුතු කරගන්නට උන්වහන්සේටත් ශක්තිය ලැබේවා, ධෛර්ය ලැබේවා, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අප සිද්ධ කරගත්ත හැම කුසල ධර්මයන්ගේ වාසනා ශක්තියෙන් ඔබ හැම දිනාටම අමා මහ නිවන් සම්පත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අම්බලංගොඩ සිරි විජයාරාමාධිපති දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
සද්ධර්ම කීර්තිසි ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද අවසරයි අම්බලංගොඩ සුධර්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත් අපේ මේ සාකච්ඡාවේ මුලාසුනේ වැඩවසමින් අපිට මේ සාකච්ඡාව ඉතාමත්ම අර්ථවත් කරගන්නට උන්වහන්සේ ලබා දුන් කාරණා බොහොමයක් අපේ සමාජයට ඉතාමත්ම කාලීනයි කියන කාරණාව ඔබට හොඳින්ම තිරසරවන්නට ඇති. අපිට තව කාලයේ තිබුණා නම් තව බොහෝ කාරණා මෙහිදී මතු කරන්නට තිබුණා. අපි බලාපොරොත්තු වෙනවා ලබන පුන් පොහොය දිනෙත් මෙවැනිම කාලීන සාකච්ඡාවකින් ඔබ හමු වන්නට. අපි බලාපොරොත්තු වෙනවා සදහවතුනි තව සුවල්ප මොහොතකින් දහවල් සම්බුද්ධ පූජාව සමග සජීවී සම්බන්ධතාව නැවත ලබා ගන්නට එතෙක් අපේ සම්බන්ධතාව පිළියන්දල දම්පේ අපේ ප්‍රධාන පාලක මැදිරිය වෙත.